නයමරින් පීඩාවට ලක්ව ඇති රටවලට සහාය පළ කරන බව චීනය පවසනවා. එරට අග්‍රාමාත්‍ය ලී කීචුයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා ඇත්තේ නයමරින් පීඩිත රටවලට සහාය පළ කිරීමට බහුවාංශික පියවර ගන්නා බවයි. චීන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජේවා සමග දුරකථන සංවාදයකට එක් වෙමින් සියලු පාර්ශ්ව ඒකාබද්ධ වෙමින් මෙම කාර්යයට උර දිය යුතු බවද චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ පාකිස්තානයට ප්‍රධාන වශයෙන් ණය ලබා දෙන රටවන්නේ චීනයයි. ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කරණේදී පෙරමුණ ගත යුතු පාර්ශ්ව පිළිබඳ මතවාද ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ණය ප්‍රතිව්‍යුහගත කරණේ පිළිබඳ චීනයේ විධිමත් සහතික වීමක් නොමැතිව වුවද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇපවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කරමින් සිටි බවද පසුගිය මාසේ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. එවැනි පසුබිමකයි ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට චීනය සිය සහය පළ කර ඇත්තේ. චීනයේ ද්විපාර්ශ්වික ණය වලින් 52%ක් බංකොලොත්භාවයට පත් රටවල් වලින් ලබාගත් ණය බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. චීන ආනයන අපනයන බැංකුව හරහා එම රටවලට ණය ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීමටද චීනය සූදානම් බව විදේශ මාධ්‍ය වාර්තාවන්හි සඳහන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.